ඇයි යන්නේ අපිට තිබුණානේ එක උමක කාර්ලා පැනලා යන්න නිකන් කම්මැලි වෙන්න එපා අනුන් හරන උමන් වලින් යාම කිසි වටිනාකමක් නැහැ මම නිදහස කියන එකෙන් අදහස් කරේ සම්පූර්ණ නිදහසක්. ඒ කියන්නේ කිසිම කෙනෙකුට ඕගොල්ලෝ කවදාවත් සිරගත කරන්න බෑ. කුටිම්ම කියනවා නම් කවුද බොයිටවත් බෑ. මොකක්ද ඒ කියන වචනේ? කවුද බොයි කියලා? එයා කවුද බොයි කියලා කිව්වා විතරයිනේ ජුණ්ඩයියේ. තරින්ද ජුණ්ඩයියේ. ජුණ්ඩයියට ඔය කවුද බොයි කියන නම ඇහෙන්න බෑ. ඔව්. කවුරු හරි කවුද බොයි කියන ඇහුනොත් එයාට තරහ යනවා. කටවල් වහ ගන්න ඕන. මට ওই නමෝත් කියනවා ඇහෙන්න බෑ. තමුන් කිව්වේ ආපහු කාටවත් අපිව හිරේ දාන්න බෑ කියලාද? ඇත්තටම කියනවනම් කිසිම කෙනෙක්ට ආයෙත් ඕගොල්ලෝ සිරගත කරන්න බෑ. කුටිම කියනනම් අර නම කියන්න හොඳ නැති පුද්ගලයාටවත් ඕගොල්ලෝ සිරගත කරන්න බෑ. ඒක තේරුණා නේද? මේ සේවය වෙනුවෙන් මම ඕගොල්ලොන්ගේ සුළු අය කිරීම සිද්ධ කරනවා. අය කරනවා? එහෙම කොටද කියනවා? නඩුකාරතුමාගේ හිත සතුරු කරන්නත් එපේ. බය වෙන්න එපා. සුළු ගානකින් සතුරු වෙන කෙනෙක් මම දන්නවා. අනේ ඇත්තට මොනවද යාමේ කියවන්නේ? ආපහු කූඩු ඇතුළට යන්න. ඉතුරු ටික ඔක්කොම මම බලා ගන්නවා. මේ අයියලගෙන් නම් තියෙන පුදුම කරදරය පැවිදි ඇතරම ඇහැ ගහගෙන ඉන්නත් ඕන. ඒගොල්ලෝ හරන උමන් වහන්නත් ඕන. ඈ? ඒගොල්ලෝ ආපහු ඇතුළට ඇවිත්. ඈ? හොරබුරු පාල නඩුකාරතුමා අයියලගේ නඩුව ආපහුවතාවක් අහන්න කැඳවල තියෙනවා. පේනව නේද මෙලියවි? මා කලින් කිව්ව පරිදිම සාමීනි මාගේ සේවාදායකින්ට විශාල අසාධාරණයක් සිදු වී තිබෙනවා. මොවුන් සෑම විටම අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ එක් පුද්ගලෙක් විසින්. එසේ කර ඇත්තේ ඔහුගේ තනි තීරණවලට අනුවයි. සැබෙම ඔහු නීතියට සම්බන්ධ නිලධාරියෙකුත් නොවේ. සාමීනි මේ ඉතාමත් දරුණු මට්ටමේ මානව හිංසා උල්ලංඝනය කිරීමක්. මොකද කිව්වේ? ඔව් ඔව් ඔව්. ඒක හොඳ තර්කයක්. ඒක හොඳ තර්කයක්. විත්තිය නීතිඥතුමා පෙන්ලා දීපු කාරණාව සහතික ඇත්ත. අයියලා හතර දෙනාගේ සිර දඬුවම් කාලය මෙතනින් අවසන් කරනවා. මගේ ගාස්තුව 10000යි නඩුකාරතුමාට 20000යි ඔක්කොම 30000යි ඉදිරි වැඩ වලට වෙනම අය කරනවා ආ මිස් අයියා ඇවිල්ලා කරන්න දෙයක් නැහැ ඔන්න ඔයාගේ රජිනත් ගියා ටිකක් කල්පනා කරලා සෙල්ලම් කරන්නකෝ මොනවා කරන්නද අනේ මට හැමතිස්සෙම අස්සයවදින්න හිතෙනවනේ ගෙවල් ඇතුළට යනවරා වෙන්න අයියලා ඇවිල්ලා මේ නීතිඥතුමා අපි දැන් සම්පූර්ණයෙන්ම නිදහස ලබලා ඉවරයි. ඔහේගේ සේවයේ තවදුරටත් ගන්න මොකද්ද තියෙන හේතුව කියලා කියනවා. මොකද මගේ සේවයේ නැතුනොත් ඕගොල්ලන්ට ආපහු හිරේ යන්න සිද්ධ වෙනවා. කොටිම්ම කිව්වොත් මේ මොහොතේම ඕගොල්ලන්ට මගේ සේවය ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ආ කොහොමදමයි? එහෙනම් අපි ආපහු යන්න ලෑස්තිවමු. මේ බලන්න ජුණ්ඩායියේ මෙන්න මෙයා අර මේ කවුද මට මෙයාගේ නම් මතක නැහැනේ. දැන් ඉතින් අපි මොකද කරන්න ජුණ්ඩායියේ මෙයා මේ ඇවිල්ලා ඉන්නේ ඉතින්. ඉන්න මං එක බලා ගන්නම්. මම තමයි නීතිඥ වලිසුන්දර. අයියලා හතර දෙනාගේ නීති උපදේශක. මට කියන්න පුළන්ද ඔයා මේ විදිහට මගේ සේවාදායකින්ට කරදර කරන්නේ ඇයි කියලා කවුද බෝයි මේගොල්ල හිරෙන් පැනලා ඇවිල්ලා තින්නේ මං ඒගොල්ලන්ව ආපහු ගෙනියනවා නෑ ඔයාට තමයි එහෙම උනත් හිර යන්න වෙන්නේ මගේ සේවාදායකින්ට විරුද්ධව තිබිච්ච සියලුම චෝදනා උසාවියෙන් ඉවත් කරගෙන තිබෙනවා එයාලා දැන් නිදහස් මිනිස්සු මේ අවස්ථාවේ අපි මේක අමතක කළා දානවා හැබැයි ඉදිරියටත් ඔබතුමා මෙයාලට කරදර කරන්න ආවොත් අපි ඔබට විරුද්ධව නඩුමකට බහිනවා මට නම් මේක තේරෙන්නේ නෑ එයා මොකද අපිව ආපහු සරයක් හිරේට අරගෙන යන්නේ නැත්තේ මේක ඇත්තටම හරිම බඩලැවිල්ලක්. ඒ කියන්නේ මේගොල්ලන් හැම වරදකින්ම නිදස් කොට නිදහස් කරලා. අද කාලේ නීතියත් වල් වැඩිලා. ගොඩක් විදුරු හතරයි සුප් කෝප්පයයි. ඔය සුප් එක නම් ඉල්ලුවේ මම හොඳ ඒක වෙන කාටවත් දෙන්න එපා. ඒ අපිව කාටවත් ආ ඉරේවට බෑ කියලා අපේ නීතිඥ මාත්‍යා කියනකොට දැක්කද කවුද බොයි මූණ ඇඹුල් වෙච්ච හැටි. හොඳ වැඩේ උනේ. ඇත්තටම මොකද්ද එතන සිද්ධ වුනේ? කොහොමුණත් කමන්නේ දැන් මේ කතාව ඉවරයි අපි දැන් මෙයාව මෙතනින් පිටත් කරමු. ඇයි එයාව යවන්නේ? මෙයාව තියාගත්තොත් අපිට මෙයාට සල්ලි ගෙවන්න වෙනවනේ. ඕගොල්ලන්ට තාමත් මගේ වටිනාකම තේරිලා නැහැ. කවුද බොයිට පුළුවන් ඕගොල්ලෝ ආයෙත් බැංකුවක් මංකොල්ල කාපු දවසක ඕගොල්ලොම ගිහලා හිරේට දාන්න. එහෙම නොවෙන්න නම් අපිට පුළුවන් දෙපාර්ශ්වයටම වාසිදායක වැඩපිළිවෙලක් කතා කරගන්න. එහෙම දෙයකට මේ හැමෝම කැමති ඇතිනේ.
මම මුලින් පොරොන්දුනා වගේම කිසිම කෙනෙකුට ඕගොල්ලෝ ආයෙත් හිරේ දානෙට තියන්නේ නැහැ. කරපු ඒවට සමාව දුන්නට අලුත් වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතනේ අපි ආයේ හිරයන් නැහැ කියලා කිව්ව නේද? මේ මොකද්ද වෙන්නේ? ඔය ඇඩිල්ල නවත්ත ගන්න. අපි බොරු වැරද්දකට අල්ලලා තියෙන්නේ. අපේ නීතිඥතුමා එනකන් අපි කටක් කොල්ලන්නේ නැහැ. මෙතන හොරයක් තියෙනවා. මේගොල්ලෝ මට ලේසියෙන් අහු වුණානේ. දැනගන්න කවුද බොයි මහත්තයා? ඔයා මේ කරගත්තේ බරපතල වැරද්දක්. මේගොල්ලෝ කතා කරන විදිහෙන් මම දැනගත්තා ඔයා මෙතෙන්ට එයි කියලා. මෙන්න මෙයා මගේ සේවාදායකින්ට පහර දීලා තිබෙනවා. ඒගොල්ලෝ බැංකුවට ගියේ තමන් ළඟ තිබිච්ච සල්ලි ටික තැම්පත් කරලෙන්න. එතකොට මුළු බැංකුවේම සල්ලි ආйти ඒගොල්ලන්ටද? මේ කාරණා නොදැන කතා කරන්න එපා. ඉන්න මං හැමදේම විස්තර කරලා දෙන්නම්. මෙයාලා බැංකුවට ගිහලා සල්ලි තැම්පත් කරලා එන්න හදද්දි මංගොල්ලකාරිය බැංකුවට පැනලා තුවක්කුව දික් කරන් දඟලන්න ගත්තා. මගේ සේවාදායකයෝ ඒ හොරාට ගහලා පෙන්නුවා. ඇත්ත. බැංකුවේ මැනේජර් මහත්තයාට සන්තෝෂී ඉවස ගන්න බැරුව ඉතුරු වෙලා තිබිච්ච සල්ලි ටික අපි හතර දෙනා අතර බෙදලා දුන්නා. ඔයාගේ බැංකුවනේ දැන් කැඩුවේ නඩුවට සාක්ෂි දෙන්න මෙහෙ නතර වෙන්නේ නැද්ද? බැංකුව රස්සාව කරන්න අමාරු යනේ මං යන කුලී බලක්තරලා ජීවත් වෙන්න. ඒක නම් හරිම ජොලි වැඩේ වලිසුන්දර මහත්තයෝ. ඇත්තමයි වෙලාවකට මට හිතෙනවා ඔයා වගේ නීතිය ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. අපි සල්ලි මලු හතරක් අරගෙන හිරෙන් එළියට එනකොට කවුද බෝගේ මූණ හරියට පුහුලම වැටිච්ච කජ්ජ වගේ වුණා. මොකටද අනේ මේ ඕගොල්ලෝ මෙතන හිනා වෙන්නේ? හොඳයි. එහෙමනම් මම දැන් මගේ කොටස අරගෙන මෙතනින් ඉක්මනට යන්නම්. හෙට අපිට තියෙනවා කෝච්චියක් මංකොල්ල කන්න. මතක තියාගන්න. මේකට තීරණ ගන්නේ මම. tamun කවුද කියනවා අපි කරන්න ඕනි මොනවද කියලා අපිට කියන්න. තාකට එපා. මම එහෙම අදහසක් ඉදිරිපත් කළේ කෝච්චිය මංකොල්ල කාලා අපිට බේරිලා යන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගය තිබෙන හින්දා. කවුද බෝයි? අන්න අයියලා කෝච්චිය විතරෙව්වා. මයික් මට ආපහු එන්න. මේ බාධා කිරීමෙන් ඉඳ තමයි මං හැමදාම පරදින්නේ. මොකද්ද කරපු වැඩේ? මම කිව්වේ එක පෙට්ටියක් පුපුරන්න ඩයිනමයිට් දාන්න කියලා. නැතුව මුළු කෝච්චියම නෙමෙයි. මේ සරත් කියන්න හදන බැංකුවෙන් සල්ලි රෑගි දුන්නා කියලාද? ඇයි ඒ කතාව බොරුවක් වගේද? මුතුම වැඩක් නිසිද්ද උනේ. ඕගොල්ලෝ විශ්වාස කරන්න කින්න මං කියන්න. සේප්පුවේ අතුරු නැති වෙලා තිබුණා. මේගොල්ලෝ එකතු වෙලා සේප්පුව ඇරලා දුන්නා. ඒකනේ ඔයා කියන්න හදන්නේ. ඇයි වෙනස්ද? හරියටම හරි. කියපු විදිය පොඩ්ඩක් වෙනස් වුණාට ඇත්තටම ඒක තමයි සිද්ධුනේ. ඒ වුණුවෙන් මෙයාලට තෑග්ගකුත් ලැබුණා. දැන් ඔය කියන්න හදන්නේ කෝච්චිය ආපු කට්ටිය මේගොල්ලන්ගේ වීරකියාව දැකලා මේ සල්ලි සේරම තෑග්ගි හැටියට දුන්නා කියලා? විශ්වාස නැත්තම් ඔය කෝච්චියේ ගාඩ්ගෙන් අහලා බලන්නකෝ. ඇත්තද මේ කියන කතාව? පොඩ්ඩක් කියන්නනේ මං ඔතල් ලිපේ තියලා වැඳි ගාලා ලැබිලා කියන්නම්. මීට පස්සේ අපි තමුන්ට සල්ලි ගෙවන්නේ නැහැ නීතිඥතුමා. කවුද බොයි ඔයාලගේ පස්සේ එනගම් මගේ සේවය ඔයාලට අවශ්‍ය වෙයි. මං කවුද බොයිවත් ඉවරයක් කරලා තමුන්වත් ඉවරයක් කරනවා. ඔයාලට එහෙම දෙයක් කරන්න කිසිම හැකියාවක් නැහැ. එහෙම වුණොත් නවතින්න වෙන්නේ හිරේ. ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මට සිද්ධ වෙනවා ඉදිරි වැඩ වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ගන්න. මට දැන් නීතිඥයෝ පෙන්වන්න බෑ. නීතියෙන් බේරෙන්න නම් නීතිය දැනගන්න ඕන. අන්න අස්තකරත්තට අයියලා පහර දුන්නා. හරි. මේ සෙල්ලම අපිට ඉවර කරන්න වෙන්නේ අර සෙල්ලම ඉවර වෙනකම් මං ගිහින් එන්න. මං හරියටම කියන්න. අයියලා ඔයගොල්ලන්ට පහර දුන්නා නෙමෙයි. ඔයාලා එයාලත් එක්ක ඔට්ටුවක් දාලා මුළු සේසතම් පෙරදුනා. හරිනේ? ඔව් ඒක හරි. කොහමද එහෙම හිතුවේ? කොහෙද යන්නේ කතා කරන්නේ? ඒගොල්ල මොනවද කලේ කියනවා? සාක්ෂිකාරයන්ට තර්ජනය කරනවා මගේ සේවාදායකින්ට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා. අපි ඔයාලට විරුද්ධව නඩු දානවා. කවුද බොයිට විරුද්ධව අයියලා හතර දෙනාගේ නඩුව නීතිඥතුමා ඔබගේ කාරණා ඉදිරිපත් කරන්නේ? සාමීනි, මෙම ගැටළු උද්ගත වී තිබෙන්නේ තනි පුද්ගලයෙකු හිතුවක් කාරණේස තනි තීරණ ගැනීම නිසාය. සාමීනි, මෙම කවුද බොයි කියන පුද්ගලයා නීතිය තම අතට අරගෙන ක්‍රියා කරනවා. වසර ගණනාවක සිටම මොහු මාගේ සේවාදායකින්ට නොයෙකුත් හිරිහැර කරදර සිදු කර තිබෙනවා. අපිට මොනවද වෙලා තියෙනවයි කිව්වේ? දුණ්ඩයිය කට වහනවා මටයි. එයාට සල්ලි දෙන්නේ අපි වෙනුවෙන් කතා කරන්නනේ. මේ අහිංසක සාමකාමී පුරවැසියන් හතර දෙනා මොහුගේ උන්මන්ත්‍රක ක්‍රියාවන් නිසා නොයෙකුත් පීඩා කරදර වලට ලක් වී තිබෙනවා. මේ නගරේ සාමකාමීව තියෙන නම් ඒගොල්ල හිරේ ඉන්න ඕන. දැක්ක නේද? ඔය කටින්ම පැන්නේ අනිත් එක මෙයා උසාවියේ කටයුතු වලට බාධා කරනවා. ඔය කතාව හරිනම් මමයි කියන්න ඕන දුණ්ඩයිය මහත්තයෝ. සාමීනි, මොහු තමයි මාගේ පළවෙනි විත්තිකරු. අයියලා හතර දෙනාගේම වැඩිමල. ඔබට සිදු වූ අකටයුතුකම් ගැන අපිට පැහැදිලි කරන දුණ්ඩයිය. මටයි මගේ මල්ලිලා තුන්දෙනාටයි පාඩුවේ කිසිම දෙයක් කරගන්න මෙයා ඉඩ තිබ්බේ නැහැ.
ගෙදර ගෙනියන බඩු ලයිස්තුව තියෙනවද? තියෙනවා. 100 කොළ 500 කොළ එතකොට 1000 කොළත් අරයි යන්න තියෙනවා. අපි සල්ලිට ගන්න බැංකුවට ගියත් මෙයා ඇවිල්ලා අපි හොරකම් කරන්න ආවයි කියලා හිරේට අරයි යනවා. මෙසේ තාඩන පීඩන වලට ලක්වීම නිසාම කවුද බෝයි කියන නම මතක් කිරීමෙන් පමණක් මුල්තාවත් අදවල බ්‍රාහන්තයකට පත්වීමෙන් කෑගැසීමට පටන් ගන්නවා. එපා! ඔය නම මට ඇහෙන්න කියන්න එපා! ඔබට පේනවා නේද ස්වාමීනි? ඔබ දුටුවා නේද ස්වාමීනි? කවුද බෝයි කියන නම මතක් කිරීමෙන් පමණක් මොහු ඉතාමත් ධර්ම සීමද තත්වයකට පත්වන දේවල් වල හැටියට නම් පේන්නේ මේගොල්ලන්ව නවත්තන්න ඕන හිරගෙදරක නෙමෙයි මේගොල්ලන් හරිනම් නවත්තන්න ඕන මානසික රෝහලක. මේ ශබ්දව වාඩි වෙලා ඉන්න නැත්නම් එළියට අදලා දානවා. මේක බොරුවක් ස්වාමීනි. මේගොල්ල කරන හොර වැඩ ගැන හැමෝම දන්නවා. ඔබ තමයි මොවුන් සමාජ ඉදිරියේ අපරාධ කරුවන් ලෙස හංවඩු ගස තිබෙන්නේ. ඔබ නොසිටින මොවුන් ගැන කිසිම කෙනෙක් කිසිම දෙයක් දැනගන්න විදියක් නැහැ. ඒයි මොකද අපි ගැන කවුරුවත් නොදන්නේ. ඒක නිකන් මේ කතාවට කිව්වේ ඔයා වැඩි හිතර ගන්න එපා. ප්‍රකාශයට පත් කරනවා දඬුවමක් නියම වෙනවා. මොකද තාමත් බැරි වුණාද හොඳ එක හේතුවක් හොයාගන්න? කවුද මොයි හිරෙන් පැනලා? ඔය තියෙන්නේ හොඳම හේතුව. හිරෙන් පැනලා? ඇත්තටම ඔයා මොකද හිතන්නේ? අපිත් නිකන් අයියලා වගේම නීතියට විරුද්ධ මිනිස්සුද? එක දවසයි හිරෙ හිටේ මොලේ නරක් වෙලා. හරි. අපි දැන් නීති විරෝධී අය නීතිය රකින්න හැටි ඒගොල්ලන්ට පෙන්වමු. ඒ වෙඩි සද්දය උසාවිය පැත්තේ නේද? කවුද බොයි? දුන්නයි ඔන්න ඔයාගේ ඇඳුමේ මොකද්ද ලියලා තියෙනව? ඈ
බණ්ඩායි යගේ පිටේ තියෙනවා. ඔය බලන්නකො සීමයි යගේ තියෙන්නේ. මේක කියනවා කවුද මේක ඇන්නේ කියලා ඔයා දැක්කේ නැද්ද? නෑ දුණ්ඩායි මං හිතන්නේ එයාගේ හැවනලටත් වඩා වේගෙන් එයා ඒක ඇඳලා යන්න ඇති. කෙලින් හරහට මහත්වරුනි මෙතන ඒ තරම් කලබල වෙන්න කිසිම දෙයක් නෑ. මේ ඔන්න ඔයාගේ පිටෙත් මොකද්ද ලියුමක් කලවලා තියෙනවා. අද දින සිට මින් ඉදිරියට නීතිය අන්දෙයි කිසිවෙක් නොසිතන්න ලියා අත්සංගලේ කවුද බෝයි වැඩේ හරියන්නේ නැහැ විරණගරකටවත් යන්න ඕන. ඒ මිනිසුන්දර අපි ඔහෙට සල්ලි දුන්නේ කවුද බෝයිගේ කරදරෙන් අපිව නිදහස් කරනවා කියලා කිව්ව නිසා. දැන් ඉතින් එහෙමනම් ඒක කරනවා නැත්තම් පේනෝනේ අතේ තියෙන දේ. මොකද්ද කරන්න ඕන? ඔබතුමා අපිව කවුද බෝයිගෙන් ආරක්ෂා කරන්න. එයා නීතියට පිටින් ඉඳගෙන අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා. ඒත් මට කවුද බෝයි එක සටන් කරලා දිනන්න බැහැනේ. එහෙම කියලා බෑ. අපි හැමෝම ආරක්ෂා කරන්නේ ඔයාගේ වගකීමක්. මෙතන තමයි හොඳම ආරක්ෂිත තැන. ඕන කාලයක් ඉන්න පුළුවන්. අපිට සම්පූර්ණ නිදහස දුන්නට පස්සේ වැඩි හරියක් හිරේම තමයි ඉන්න වෙලා තියෙන්නේ. කට වහගෙන ඉන්න ඕනේ. ඒක අමුතුම උසාවියක් නඩුකාරතුමා ඉන්නෝනේ පුටුව උඩ මිසක් මේසේ යට නෙමෙයි නේද ඔබ හදන්නේ නීතියට විරුද්ධව කටයුතු කරන්නද නෑ එහෙම කරන්න අදහසක් නෑ හැබැයි නීතිය නම් මට සැලකුවේ ඒ විදියට සමාවෙන්න අනේ ගහන්න එපා කරපු වැරදි ටික ඔක්කොම මං ආපහු හරි ගස්සන්නම් ඔයා කියන ඕන දෙයක් කරන්නම් වෙන කිසිම දෙයක් හරි ගස්සන්න ඕනේ නෑ මං කියන විදියට චෝදනා ඉදිරිපත් කරන්න චෝදනා ඉදිරිපත් කරන්න මම ආවේ නීතියට බාර වෙන්න. නඩුකාරතුමා මට කිව්වා මෙන්න මේ කරදාසිය ඔයාට දෙන්න කියලා. මොකද ඉතින් බලන් ඉන්නේ වැඩි දියතෝ. ඔයාගේ තුවක්කුව ටිකක් තදයි වගේ රාලහමි. අපිට නඩු දාන්න ඔයාට චෝදනාවක් නැහැ. හොටලේ ආයි ටික අර ඔහෙලට නඩුවක් දාලා. ඔයගොල්ලෝ දලන් වීදුරු 50කුයි, සුක්කෝප්ප 40කුයි, සල්ලි ගෙවන්න නැතුව බීලා. මුදල් නොගෙව ආහාර අනුභව කිරීමේ වරදට ජුණ්ඩායියා, බණ්ඩායියා, සිමායියා, මොටායියා යන අය බරපතල වැඩ සහිතව වසර 450ක සිර දඬුවමකට යටත් කරනවා. එමෙන්ම ඔවුන්ගේ නීතිජවරයාට ඉර බැස යාමට පෙර මේ නගරෙන් පිටත් වීමට අණ කරනවා. ඒත් සාමිනි මගේ සේවාදායකයෝ තව මේ නගරේ සිටිනවා. ඔබේ කතාවෙන් පෙනී යන්නේ මේ ගෞරවනීය උසාවිය ලබා දුන් තීන්දුවට ඔබ එකඟ නොවන බවයි. එහෙමනම් මෙයාට පිහාටු දඬුවම දෙමු. උසාවිය නිශ්ශබ්ද වෙනු. අවසාන වශයෙන් කවුද බෝයි? ඔහු කැමැත්තෙන්ම නීතියට බාර වීමට ඉදිරිපත් වූ නිසා ඔහුගේ සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරනවා. උසාවිය වැඩ අවසන්. සමාවෙන්න ඕනේ මං අද ඉඳලා විස්රාම යනවා. කවුද බෝයි? ජය වේවා. අපි කවුද බෝයි? ජය වේවා. දුම්රිය පිටත් වීමට සූදානම් සියලු දෙනාම ඇතුල්වන්න. ඈ ඔච්චියට තාර හලන එක තනිකර නීති විරෝධී වැඩක්. මේ වෙනුවෙන් ඔබතුමාගෙන් දඩයක් අය කරන්න සිද්ධ වෙනවා. අයියලා අම්බෙන්න අමුත් එක්ක ඇවිල්ලා. මම ආවේ ආදායම් වතු දෙපාර්තමේන්තුවේ. උම්රිය සහ අර්ථකරත්ත මගෙන් කීප දෙනෙක් අපට දන්නවා තිනවා. ඒගොල්ලෝ ඕගොල්ලන්ට තෑගි මුදල් වගේ ප්‍රදානය කළා කියලා. හරියටම 45000. තෑගි වුණත් අද සලකන්නේ ආදායම් හැටියට. ඒකින්ද ආදායම් වතු අය කරනවා. අපිට තෑග්ගකුත් ලැබෙනවද ජොණ්ඩායි? කන දෙයක් නම් හොඳයි. ඒක නිසා මේ හතර දෙනා ආණ්ඩුවට 2575 750ක් ගෙවන්න ඕන. විරෝධතාවයක් තියෙනවා නම් නීතිඥයෙක් මගින් කටයුතු කරන්න. මොකද්ද? නීතිඥයෝ? නීතිඥයෝ? මට ওই නීතිඥයාට
පේන්නත් බෑ. අනේ. හොවිනා.